뭐가 안 돼? 잠바. 뭐가 안 돼? 어디? 만약에 잠바 와메 캐나다 다코네 캐나. 아, 우리 잠바 와메 캐나다 다코네 캐나다 마무다네 앞에 망가 세모노이 이디 앞에 몰리고 있는 어느 날 내가 가보. 만약에 잠바 가우드 캐나 회화가는 가면 말은 있는데 아니네. 잠바. 아니, 아니, 가라니 나가. 랑가탕 힐라 보다 가다가라 잠바 회화가. 이따 봤을 때 캐면 뭔 하리 뛰는 건 일랑 애와 가보. 잠파 아비 되나 밴달라 이러네 코로나 프라스니 걸는 거 마스크 이걸 온다 거 잠파 아 왜네 미터에 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 뛰어가는 거 근데 며칠 며칠 이게 너 단네 근데 미터에 뛰어가는 거는 기네 그 미터에 있는 말리 이 하나 왜 아따 왜 이게 간네 아니 미는 거 보자 매일 오 말리 Meeting. അതുകൊണ്ടും ആ വിശേഷ പുദ്ഗലി തന്നെ പന്തിയുടെ എക്കാങ്കയിലതീനോ പ്രടയതീന വാതാവരണേക്കാനും ഈ വൈറസ് രോഗക്കാനും ഓന പ്രശ്ന ഓനക്കനെ കൂടെ അഹല നിരവുൽ കരകാണ് പുലുവ പ്രശ്ന മുഖാന് പൊല്ല സമീറേ അറിയാതെ പെട്ടകാകാം ഇവനെ മുടിത്തിയാകത്തണം മുഖാന് പ്രശ്നം സർ മേ വാങ്ങ അഹന്നേ കൂടെ പ്രശ്നം තමේ මාස් දාන්න ඕනද? අත්වසෙම මම නම් හිතන එක කරන්න ඕන කියන එක අපි මේ. වයින් වයින් ඔව්. දැන් මේ දවස්වල වෛරස් රෝගයක් අප රටේ පැතිර යන නිසා බොහෝ දෙනෙක් අහනවා මාස් දාන්න ඕනද නැද්ද කියලා. මම කියන මේකෙ තියෙන විද්‍යාත්මක පදනම මාස්ක් එකක් දාන එකේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන්නේ මාස්ක් එකක් දාන්න අවශ්‍ය තමන්ට ශ්වසන රෝගයක් තියෙනවා නම් ඒ කියන්නේ උණ හෙම්බිරිස්සාව කැස්ස වගේ ලෙඩක් තියෙනවා නම් තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන වෛරසය එළියට යන එක වළක්වන්න අපි මාස්ක් එකක් දාන්න ඕනේ. ඒ පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව තමයි ඔබ මේ ශ්වසන රෝග තියෙන ලෙඩෙකුට උපස්ථාන කරනවා නම් ළඟට ගිහිල්ලා සාතු සප්පායනම් කරනවා නම් ඒ වගේ අවස්ථාවකදී මාස්ක් එකක් දාන්න අවශ්‍යයි. ඒ වගේම වෛද්‍යවරු මේ දවස්වල වෛරසය වැළඳිච්ච රෝගීන්ට බෙහෙත් කරන වෛද්‍යවරුන් ඉන්නවා හෙද කාර්ය මණ්ඩලේ. ඒ වගේ උදවිය මාස්ක් එකක් දාන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඔබට කැස්ස හෙම්බිරිස්සා වුණ වගේ ලෙඩක් නැත්තම් මාස්ක් එකක් දාන්න අවශ්‍ය නැහැයි කියලා. නමුත් ඔබ හිතනවා නම් ඔබ යන තැන කිසියම් අවිනිශ්චිත බවක් තියෙනවා අනාරක්ෂිත බවක් තියෙනවා නම් එතනදී මාස්ක් එකක් දානවද කියන තීරණය ඔබ සතුයි. හැබැයි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මාස්ක් එකක් දැම්මෑම් පස්සේ හිතන්න හොඳ නැහැ අපි සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා. මොකද මාස් දාපු බොහෝ උදවිය මාස්ක් එක පල්ලේ හැට කරනවා උස්සනවා ගලවල මේසයක් උඩින් තියනවා ඊට පස්සේ ආයි පැලඳ ගන්නවා. එතකොට විස බීජ තැවරිච්ච ඔබේ ඇඟිලි වලින් දන්නේම නැතුව මූණ අල්ලනවා. නහය ඇල්ලෙනවා. එතකොට වෙනදට වැඩිය වැඩි වේගයකින් විස බීජ ඔබේ ඇඟට එන්න පුළුවන්. මේ ඩොක්ටර් මාස්ක් නැති මූණොත් ඕන රෙද්දක් කටේ ගැට ගහකට කමක් නැද්ද? ඔව් පාර යනකොටත් අපි දකිනවනේ සාමාන්‍ය රෙදි කෑලි මූණ බැඳගෙන යනවා. ඒ විතරක් නෙමෙයි රෙදි කෑලි බැඳගෙන ඕන තරම් කට්ටිය එකතු වෙලාත් ඉන්නවා. නිවරදි මුව ආවරණයක එළිය පැත්ත පිට පැත්තේ තියෙනවා ජල ප්‍රතිරෝධී පටලයක්. ඒ කියන්නේ වතුරවත් එන්න බෑ ඇතුළට. ඒ වගේ මේ මුව ආවරණයේ ඇතුල් පැත්තේ තියෙනවා පෙරහනක්. ඒ කියන්නේ අපේ තියෙන විස බීජ එළියට යන්නේ නැති වෙන්න. දැන් මේ රෙදි කෑල්ලක මේ දෙකම නැහැනේ. රෙදි කෑල්ලක් බැඳයි කියලා ඇතුලෙන් විස බීජ එන එකවත් තමන්ගේ විස බීජ එළියට යනකවත් නවතින්නේ නැහැ. හරි මුවාවරණයක මේ නාසයයි කම්බුලයි හොඳටම මූණට ගෑවෙන විදිහට මුවාවරණය සකසන්න පුළුවන් විදිහට උඩ යකඩ පටියක් තියෙනවා. රෙදි කෑල්ලක ඒ වගේ දෙයක් නැහැ.
එද රෙදිකැලක් බැඳයි කියලා අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අනික ඒකේ භයානකම දේ තමයි රෙදිකැලක් මූණ බැඳලා මේක සැරින් සැරේ ගලවලා මල්ලේ දා ගන්නවා, මේසයක් උඩින් තියෙනවා, ඊට පස්සේ ආයි බැඳ ගන්නවා. එතකොට මොකද වෙන්නේ? වෙනදෙන වැඩිය වැඩි වේගයකින් පරිසරයේ තියෙන විස බීජ අපේ මූණට එනවා. ඒ විතරක් නෙමෙයි, මොකද ගලවන කරනකොට මූණේ අත ඇඟිලි ගෑවෙනවා. විස බීජ තවත් වැඩි වේගයෙන් අපිට එනවා. ඒකින්ද රෙදිකැලි බැඳිනකොට වඩා වැඩි වේගයෙන් විස බීජ අපේ ඇඟට එයි. මේමයි මේ ගෙදරදීවත් අඩු ගන්න නෝනලටවත් මේක බැඳ ගන්න පුළුවන් විදියක් හදමු. ඒවවල් නෑ, මෙහෙමනේ අපි ගෙවල් වලනේ මේ ටික ඉන්නේ. අඩු ගන්න අර සද්දෙවත් වොලියුම් එකව පොඩ්ඩක් කන්ට්‍රෝල් නෑ. ඒක හරි. ඒක 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 මාරයි. ඒක හරි. තාම මොනාරි ප්‍රශ්න තියෙනවද? තියෙනවා. අන ડોක්ටර් දැන් මේ මාස්ක් එකක් දාන්න ඕනේද? අයියෝ මෙච්චර ලකිද ඒකනේ. වාඩිනේ වාඩි වාඩි. ඕ දීලා දා ගන්න මම. ඈ දා ගන්න. දීලා දා. මෙහෙමයි. තරහ වෙන්න බා දොස්තර මහත්තයා කිව්වට මං නම් කියන්නේ මේවා අපි මේ මහලුකුවට ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි. මම මහලුකු දේවල් නෙමෙයි. ඒවට දේශීය බඩු තියෙනවා. දේශීය මොකටද බය වෙන්නේ? මේ වෙන්නේ මල් ගැට. කොත්තමල්ලි. සුදුලූණු. ඉඟුරු. ගෙදර වවා ගන්න පුළුවන්. මේ තමයි හොඳ මේක. කඩෙත් නෑ බඩු ඕනනම් මල් ළඟ තියෙනවා. පෙරුම් කායම්. මේ මේවිල්ල මේ දේශීය වෛරස් ගාඩ් මේවා. මං කියන්නේ කොහේ හරි යනවන හරිද පෙරුම් කායෙන් කැලලක් ගැටගහන ගිහින් ආවද වෙන මෙයා ටිකක් අම්බ ගත්තා කොහොම ගොල් ටිකක් අම්බ ගත්තා නෑම ඈ කොත්තමල් ටිකක් අම්බල බිව්ව හරි මං කියන්න පුළුවන් නම් මට හදවල පෙන්වන්න මම මේ මේ ගැටගහගෙන ඉන්නේ මට ඔය ඔය ලෙඩේ මට පුළුවන් හදවල පෙන්වන්නකො මං කියන්නේ ඈ කාට හරි පුළුවන් වාඩියෙන් 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 ඒක ගැන මොකද කියන්නේ ડોක්ටර් ඔව් රටක පාරම්පරික දැනුම කියලා කියන්නේ අපිට තියෙන ලොකුම වක්කමක් ශක්තියක්. දැන් පරම්පරාවෙන් පරම්පරාවට ආපු දැනුම තමයි පාරම්පරික දැනුම කියලා කියන්නේ. අතීතයේ විච්ච ප්‍රශ්නකට අපේ මුතුන් මිත්තන් හොයාගත්ත උත්තර හරි ගිය නිසා ඒ දැනුම අපිට ආවා. හැබැයි තියෙන ප්‍රශ්න මේකයි. මේ වෛරසය මීට කලින් අතීතයේ අපේ රටේවත් මේ ලෝකෙවත් තිබිලා නැහැ. මේ ප්‍රශ්නෙට උත්තර අතීතේ හොයාගෙන නැහැ. ඒක නිසා මාස 4යිනේ තාම මේ වෛරසය ලෝකෙටම ඇවිල්ලා. එතකොට අර අතීතයේදී අපි භාවිතා කරපු හැම දෙයක්ම මේකට හරියනවයි කියලා හිතන එක හරිද වැරදිද? මොකද කියන්නේ උංගලෝ? වැරදි. දැන් ඒ වගේම පෙරුම් කායන් කෑල්ලක් අතේ බැඳගෙන ඒකටම සියලු වගකීම් පවරලා අපි තැන් තැන්වල ගිහිල්ලා ඇවිද්දොත් මේ දවස්වල අනාරක්ෂිත තැන් වලට ගියොත් අතේ දුර තියාගන්න නැත්නම් ඒ කියන්නේ මීටරයක දුර තියාගන්න නැතුව හිටියොත් අත හරියට පිරිසුදු කරගන්න නැතුව මුහුණකට ඇල්ලුවොත් අපිට අනිවාර්යයෙන්ම මේ වෛරසය බෝ වෙනවා. දැන් බලන්නකෝ අපේ තියෙන සාර ධර්ම වල ගුණ ධර්ම වල තියෙන වටිනාකම. අතීතයේ මිනිස්සු පෙරුම් කායන් කෑල්ලක් අතේ බැඳගත්තට ඒකටම විතරක් වගකීම් පැවරුවේ නැහැ. කොහොඹාත්තක් ගේ ඉස්සරහා එල්ලලා මිනිස්සුන්ට දැන්නවා බෝ වෙන ලෙඩක් අපේ ගෙදර තියෙනවා එන්න එපා මේ පැත්තට කියලා. self quarantine tamamම වෙන් වෙලා කාමරයක හිටියා මේ වගේ ಗುಣධර්ම රාශියක් එක්ක තමයි පෙරුම් කායම් කෑල්ල එදා අපිට ආරක්ෂාව ගෙනාවේ අද අපි හදන්නේ පෙරුම් කායම් කෑල්ල විතරක් අතේ බැඳගෙන අර තිබ්බ ඔක්කොම ಗುಣධර්ම ටික නැති කරලා අනවශ්‍ය අදිසි ආරක්ෂාව බලාපොරොත්තු වෙන එහෙම දෙයක් ඔබට ලැබෙන්නේ නැහැ ඒ හින්දා තමන්ගේ ආරක්ෂාව ගැන වැඩි දුර මේ දවස්වල හිතන්න හරි තාම මොන හරි ප්‍රශ්න තියෙනවද සර් මං කොහෙ ගියා සර් මීටරෙන්මයි ඉන්නේ මේ ගෙදර ඉන්නකොටත් මීටරෙන්මයි ඉන්නේ මේ මම මීටරෙන් ඉන්නේ ගැන නෝන ලොකු මීටරයකින් ඉන්නේ ඉතින් මේ ෆෝන් එක ගත්තාම කොච්චරවත් මේ දොස්තර මහත්තයෝ ළඟට එනවා මීටරෙන් ඉන්නෙම නැහැ ළඟටමයි ඉන්නේ මේ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ මීටරෙන් ඉන්නේ කේ වටිනකම ටික්ටක් කාටද කියලා දෙන්න ඕනේ ඔයාටද නෝනටද නෝනට කියලා දෙන්න පුළුවන් නම් වැඩිය හොඳයි නේද ඔව් මීටරයක් දුරින් ඉන්න කියලා කියන්නේ හේතුව සාමාන්‍යයෙන් මීටරය කියලා කියන්නේ අපේ වැඩිහිටියෙකුගේ අතේ දිග අර අතේ දුරින් ඉන්න කියනා වගේ දෙයක් හේතුව තමයි අපි කහිනකොට කිවිසිනකොට අපේ කෙළ බිඳිති
අඩි 3කට එහා දුර යන්නේ නැහැ බොහෝ වෙලාවට. ඒවා පහළට වැටෙනවා. ඒතර අඩි 3ක් දුරින් කෙනෙක් ඉන්නව නම් ඔහු ආරක්ෂිතයි. දැන් කොරෝනා වෛරසයේදී මතක තියාගන්න මේ සෙම සොටු දියර සහිත කැස්සක්ම හැමතිස්සෙම ඇති වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට වියලි කැස්සක් ඇති වෙන්නේ. වියලි කැස්සකදී පවා අපි කහිනකොට අපිට ඇහැට පේන්නේ නැති කෙළ බිඳිති රාශියක් එළියට නිකුත් වෙනවා. එක කෙළ බිඳක ලක්ෂ ගණනින් වෛරසය තියෙන්න පුළුවන්. ඒ නිසා තමයි කෙනෙක්ට අතේ දොරින් ඉන්න කියලා කියන්නේ. මොකද ඔබට ආසාදනය ඇති වෙන එක වළක්ව ගන්න. දැන් තව දෙයක් අර ෆෝන් එක එහෙම ගැන කිව්වනේ නේද? දැන් මේ දවස්වල අපි අපේ ෆෝන් පාවිච්චි කරනකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. මේ ෆෝන් එක මොකක් හරි මේසයක් උඩ තියලා ආයි අපි ගන්නවා. අපි දන්නේ නැහැ මේ මේස උඩ මීට කලින් මේ විස බීජය තිබ්බද කියලා. එතකොට අපි අනුන්ගේ ෆෝන් පාවිච්චි කරනවා. අපි අපේ ෆෝන් එක වෙන එක්කෙනෙකුට දෙනවා. ඔහුගේ අත මේ ෆෝන් එකේ ගෑවෙනවා. අපිට විස බීජය ඉන්න පුළුවන්. ඒ නිසා මේ ෆෝන් භාවිතා කරනකොටත් මේ දවස්වල බොහොම පරිස්සම් වෙන්න ඕනේ. තව මොනවාද ප්‍රශ්නදී මේ සර් දැන් ඉදිරි නීතිය වෙලාවේ යන්න බෑනේ එළියට. මේ අත්‍යවශ්‍ය සේවා විතරයිනේ බං යන්න පුළුවන්. සර් මේ මට එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ. යන්න ක්‍රමයක් නැද්ද සර්? වෙනත් පොඩ්ඩක් ඒ රවුමක් ගහලා පොඩි. ඇයි බං උදැල්ලක් කරේ තියාගත්තා ගොවිතැන් කරන්න වගේ ගම වටේම යන්න පුළුවන් නේ. ඕ කරන්නේ අපි ඕකනේ. මොලකාරය කොල්ලෝ. හරි. අපිට දාලා තියෙන නීතියෙන් බේරෙන්න මොකක් හරි උපක්‍රමයක් හොදාගන්න පුළුවෝ. හැබැයි හදිස්සි නීතිය, ඇඳිරි නීතිය මේ වගේ දේවල් අපි හැමදාම අහන්නෙත් නෑ, හැමදාම දාලත් නෑනේ. අපි හිතන්න ඕනේ මේක දාලා තියෙන්නේ කාගේ ආරක්ෂාවටද කියලා. මේක දාලා තියෙන්නේ අපේම ආරක්ෂාවට. අනිත් එක ගොවිතැන් කරන කෙනයි නැති කෙනයි දැනගන්න පොලිසියට ඥාණය තියෙනවා. එතකොට උදැල්ල අරගෙන ගිහිල්ලා රටටම කණ්ඩ දින්න ගොවිතැන් කරපු අපේ තාත්තා පාවදීලා උදැල්ල අරගෙන ගිහිල්ලා වෛරස් එක අරගෙන ගෙදරට ආවොත් අහිංසක දරුවට ගෙදර ඉන්න නෝනටත් බිරිඳට අපි ලෙඩක් නේද පතුරවන්නේ. නීතිය කඩ කරනවා කියන්නේ දඬුවමම නෙවෙයි තමන්ගේ ජීවිතෙත් අවදානමකට ලක් කරනවා. ඒක ගැනයි අපි හිතන්නේ. සර් මට ප්‍රශ්නයක් තියෙනවා. ඩොක්ටර් දැන් ඔය අපිසාරයේ පාචනය වගේ ලෙඩ හැදුනාමනේ හැම වෙලෙම අධික සෝදන්න කියලා කියන්නේ. ඉතින් ඩොක්ටර් ඇයි අපි මේ ශසන පද්ධතියට හැදෙන රෝගයක් නම් හැම වෙලෙම අධික සෝදන්න? ඇයි වගේ? ඔව්. බොහෝ දෙනෙක් හිතනවා මේ COVID-19 වෛරසය බෝ වෙන්නේ මේ වාතයෙන් ඇවිල්ලා කියලා. ඒක නිසා මුව ආවරණයක් දැම්මම ආරක්ෂා වෙනවා කියලා. වැරදිනේ. අපි මුලින්ුත් පැහැදිලි කරා මේක වාතයෙන් එන විස බීජයක් නෙවෙයි. කවුරු හරි කෙනෙක් කැස්සොත් කෙළ බිඳිති අපේ නාසයට, මුඛයට, ඇස්වලට පතිත වුණොත් බෝ වෙනවා. ඒක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි කවුරු හරි කෙනෙක් කැහැලා, කිවිසලා එළියට නිකුත් කරපු මේ වෛරසය අඩංගු කෙළ බිඳිති මොකක් හරි පරිසරයේ මේ මතු පිටක තැවරිලා තිබුණොත් ඒ මතු පිට අපි ඇල්ලුවොත් අපේ අත්වලින් ඒක ගෑවෙනවා අපේ අතේ. දැන් අපි අපේ අත්වලින් ඇස්, නාසය, කට ඇල්ලුවොත් අපේ අත හරහා වෛරසය අපිට එන්න පුළුවන්. ඒකින්ද තමයි අපි නිතරම අද්දෙක හොදගන්න කියන්නේ. සාමාන්‍යයෙන් තප්පර 20ක්වත් අද්දෙක හොදන්න නිකන් සබන් අරගෙන මෙහෙම කරාට හරියන්නේ නැහැ. හොඳට අද්දෙක හොදන්න ඕනේ. පිටාල්ල, අල්ල, ඇඟිලි තුඩු නේද? දන්නවනේ අත් හොදන විදිය. තප්පර 20ක්වත් අද්දෙක හොදන්න ඕනේ. මොකද ඔය දෙන්න මොකද? සර් ප්‍රශ්නයක් තියෙනවා සර්. සර් කකින් ඇඟුවත් කමන්නේ නැහැ සර් මේ. සර් දැන් ඇඳුරේ නීතිය දාලා එක දිගටම දැන් එක දිගටම ගෙදරන ඉන්නේ සර්. ඔව්. සර් මේ අනේ විදිහට ගියොත් එමේ එක දිගට ගෙදර ඉඳලා වෙනම ලඩක් හැදෙනවා. කොරෝනා නෙවෙයි නැදම ගන්න. ඈ අයියෝ වඩද මේ තියන්නේ ඇට එළවලු ඇට ඕන කෙනෙක්ට ගෙදර ඉඳන් වවාගෙන කන්න පුළුවන්නේ. ඒක හරියන්නේ නැහැ සර්. දැන් ෆ්ලැට් වල ඉන්න මිනිස්සු කොහොමද හදන්නේ ඔබ? බෑනේ. බෑනේ කරන් ඩොල ඉන්න ඇයට පුළුවන් ප්ලාස්ටික් බෝතලයක් අරන් කපලා පස් දාලා වවාගෙන කන්න. බෝතල් කිව්වම මඩකුනේ ෂර් පුතා මේ අපි ඔය ආරක්ෂක විදිවිදාන ඔක්කොම අනුගමනය කරන්න. මීටරයක් නෙමෙයි මීටර දෙක තුනක් උනත් පස්සෙන් ඉන්න. මේ කාන්සි ඇඳිරි නීති වෙලාවේ ගෙදර ඉන්නකොට අර 100 එක ෂොට් එකක් දාගන්න බාර් එකක් එහෙම අරලා දෙන්න බැරිද සර්? අනිත් එක දොස්තර මහත්තයා මේ අර ඒ වෛරස් එකත් විනාශ වෙනවා කියනෝනේ ඇල්කොහොල් වලින්. නෑ. ඇඳිරි නීතිය කියන්නේ නීතියේ උපරිමයේ තියෙන වෙලාවක්. මේ නීතිය දාලා තියෙන්නේ ඔය තැන් තැන් වල සෙට් වෙලා Tamanට පන් ගන්න නෙවෙයි.
පියවි සිහියෙන් ඉඳගෙන ගෙදරදොර බලා ගන්න ඕනේ මේ සෞඛ්‍ය ආරක්ෂිත කාලය. ඒ වගේම මේ ඇල්කොහොල් ඇඟට වැටෙන්න වැටෙන්න මේ දවස්වල වෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වෙන එක. ඒ විතරක් නෙමෙයි. මධ්‍යසාර ශරීරයට ආවයන් පස්සේ අපේ අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. බහු ඉන්ද්‍රිය දුර්වලතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒතොර මේ වගේ අවස්ථාවක මධ්‍යසාර ඒ වගේම දුම්වැටි පානය කරොත් එහෙම පෙනහැල්ලට ආසාදන ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ නිසා මධ්‍යසාර දුම්වැටි වලින් තොරව ඉන්න එක ඉතාමත්ම වටිනවා. දැන් ඔය මධ්‍යසාර ද්‍රාවණ බොන්න හොඳයි කියලා තර්ක කරන කට්ටියට මෙහෙම තර්කයකුත් මට පුළුවන් ඕනනම් ඉදිරිපත් කරන්න. දැන් වෛරසය විනාශ වෙන්න සබන්දියර ද්‍රාවණයකිනුත් හොදන්න කියලා කියනවා නේද? එහෙනම් ඒ වගේම මතයක් ඇති කරන්න පුළුවන් නේ. සබන්දියර බිව්වොත් සබන්දියර එහෙම වෙන්නේ නැහැ. වැරදි මත දුරන් කරන්න ඕනේ. නිවැරදි මත අපි දැනගන්න ඕනේ. සර් මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් අහන්න. සර් මේ ඇඳුරු වීදිය ඇතුළේ අපිට කොච්චර කාලයක් වගේ ස්පෙන්ඩ් කරන්න වේද ඉන්න වේද? මේ මොකද එමය? ඒ කියන්නේ අපිත් ආසය පොඩ්ඩක් චීස් කොත්තුවක් කාලා පොඩ්ඩක් චොප්සි ලෙවල් දෙයක් කාලා පොඩ්ඩක් පාස්තා දෙයක් කාලා පොඩ්ඩක් ෆන් එකේ ඉන්න දන්න නැද්ද සර්? ඒකට ඉතාලියනේ. ඒ ගාඩන ෆුඩ්ස් ටික ඩිලිව කරනවානේ. කොරෝනා වෙරෝනා කියලා ගානන්නේ કોઈ ફેસિલિટીස් වත් නැති රටවල්නේ. ඩිලිව කරේ. එහෙම ඩිලිව කරේ. අපි මේ ප්‍රශ්නේ දිහා මතු පිටින් බලන්නේ නැතුව බුද්ධිමත්ව බලන්නට ඕනේ. මේ රෝගේ අරගෙන යන්නේ මැස්සෝ මදුරෝ නෙවෙයි මිනිසු. ඒ නිසා මිනිසුන්ගේ සමාජශීලීත්වය පාලනය කරගන්න තමයි ඇදිරි නීති දාලා. ඒක කොච්චර කල් තියෙනවද කියලා තීරණය කරන්නේ අපිමයි. අපි පාලනය වුණොත් කාලය කෙටි කරගන්න පුළුවන්. හරියටම හරියේ කතාව. දැන් වෛරසය අපිව හොයාගෙන ඉන්නේ නැහැනේ. අපි තමයි වෛරසය හොයාගෙන යන්නේ. ගිහිලා බෝ කරගෙන ගෙදරට ගේන්නේ. කියන විදිහට ගෙදර හිටියොත් ඔය පොලිසිය එහෙම රවට්ටන්න හදන්නේ නැතුව හරි ඉක්මනටම ඔයාගේ චීස් කොත්තුව කන්න පුළුවන්. හැබැයි තව දෙයක් තියෙනවා. මේ කොරෝනා වෛරසයෙන් බොහෝ විට මිය යන්නේ වයස වැඩි වයස්ගත උදවිය. සමහර වෙලාවට ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් මේ වෛරසයෙන් මිය යන්නේ. හිතන්නකෝ මේ තත්ත්වය අනිත් පැත්ත හැරුණයි කියලා. මේ කොරෝනා වෛරසයෙන් මිය යන්නේ ඔබ වගේ තරුණ අය පමණක් නම් කියලා හිතන්න. එහෙම වුණා නම් ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලා තමයි ඉස්සරහට ඇවිල්ලා ඕගොල්ලන්ව බේරගන්න ඔය කියන ඕන විදිහකට ඉන්නේ, කියන ඕන දෙයක් කරන්නේ. ඒක නිසා මේ වෙලාවේ අපේ යුතුකමක් තියෙනවා අම්මලා තාත්තලාව රැකගන්න, කියන විදිහට ඉන්න, අනුන්ව රවට්ටන්න යන්නේ නැතුව, අවසානයේදී තමන්ම රැවටෙන්නේ නැතුව මේ ව්‍යසනයෙන් ඔබේ අම්මයි තාත්තයි බේරගන්න කටයුතු කරන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපේ දෙමව්පියව රැකගනිමු. කොරෝනා නැති කරමු. අච්චෝ! Mamma mia, ciao Fra! Sei quando tornato dall'Italia? Mi ha pitte che Italia hiti ekata. Ciao, ciao. Italia ne? Kawada Lankawata ave? Ogola illa sathi ekata passe ave. Ai dekka ai. Itin e kiyanna oba me vidhi nirodha yanne innone. E me mu nirodha yanne innone. Hasu! Podu vyasanayakadi රට ජනතාවත් ආරක්ෂා කර ගැනීමට ඉදිරියට පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටත් ආරක්ෂක අංශවලටත් අපගේ ස්තුතිය පුද කරමු. ඉතින් අද මොවුන් ඉදිරියට ඇවිත් ඉන්නේ තමුන් වගේම තමුන්ගේ පවුලේ ජීවිතවල අනුතුරු නොතකමින්. ඉතින් රටේ පුරවැසියන් විදිහට ඔවුන්ට ලබා දී හැකි උපරිම සහාය ඔවුන්ගේ උපදෙස් වලට ගරු කරමින් තම නිවස් තුළට වී රැඳී සිටීමයි. අපි සෑවුම එක්ව කොරෝනාව පරදවමු.